ප්‍රවීණ සිනමානලු රොබින් ප්‍රනාන්ද මහතා වයස අවුරුදු 84ක් ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහරගම වත්තේ ගෙදරපීටි සිය නිවසේදී අද උදෑසන ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. වසර දෙකකට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු 1964 වසරේදී සිනමාවට පිවිසුනේ චණ්ඩියා චිත්‍රපටයෙන්. එහෙත් මුල් වර්ෂ ප්‍රදර්ශනය කෙරුණු ඔහු රඟපෑ චිත්‍රපටය වන්නේ ධීවරයෝ චිත්‍රපටයයි. කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වූ රොබින් ප්‍රනාන්දු මහතා සටන් කලාවලින් වර්ණ දිනූ අතර සිංහල සිනමාවේ ඔහු ප්‍රකට වූයේ සටන් නළුවෙකු ලෙසයි. සැබෑ සිදුවීම් පදනම් කරගනිමින් සුරදූතියෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රොබින් ප්‍රනාන්දුගේ අවසන් අධ්‍යක්ෂණය නින්ජා ශ්‍රී ලංකා චිත්‍රපටයයි. බයිසිකල් හොරා කවුද හරි ඔහොම හොඳද රන්නුන් චිල්ලා බිඳුනු හදවත් 600,000 හිතක පිපුණු මල් ලොකුම හිනාව සිංගප්පූරු චාලි අපරාධය හා දඬුවම සියසුන ජීවන ගංගා සිකුරුලියා සිරිපාල සහ රන්මැණිකා වීරපුරන්නප්පු අපේක්ෂා සංකපාලි බඹාගෙටු හැටි ලොකු තාත්තා විසිදැල දඩබිම සුසීමා මහරජ අජාසත් ඇතුළු සිනමා නිර්මාණ 93ක සිය කුසලතා විදහා දැක්වීමට රොබින් ප්‍රනාන්දු මහතා සමත් වුණා. ඉරපට තරුවෙන් පුංචි තිරයට පිවිසුණු ඔහු සෙක්කුගේ ගෙදර උරුමය සොයා ආදී ටෙලිවෘන්දාන්ත රසකට රංගනයෙන් දායක වී තිබෙනවා. අභාවප්‍රාප්ත සිනමානළු රොබින් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.